අයිබෝන් හැමදිනාටම දිනය පසුගිය සිකුරාදා එදින උදේ 7ට පමණ රත්මලාන ගුවන්තොටුපළ වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ගුවන් ගත වූයේ නියම දෙදෙනෙකු හා නිලධාරීන් දෙදෙනෙකුගේ ගුවන් යානය යොදවා තිබුණේ ආවේක්ෂණ රාජකාරී කටයුතු වෙනුවෙනි. රටේ නීති ආරක්ෂා කිරීමට සිදු කරන අනිවාර්ය ආරක්ෂක නිරීක්ෂණ කටයුතුවට පැවරී තිබුණි. යානය කෙලින්ම ගොඩගස්සුන් ලබන්නේ වීරවිරටය. එවන විට වේලාව උදෑසන 7:55 පමණ ඇත. පැයක කාලයක් වීරවිර ගුවන් හමුදා ධාවන පතේ රඳවා තිබූ යානය පසර 8:55 පමණ යළි වුවන් ගත විය. යානය ආවේ ගොඩක් පාතින් එක පැත්තට බර වෙලා ගෙවල් වලට කඩා වැටෙන්න ගියේ. නියමුව මිනිසුන්ට කරදරයක් නොවී යානය ගොඩබසන්න ලොකු වෙහෙසක් ගත්තා. පැය භාගයක් තිස්සේ මහා ගින්නක් ඇවිලුණා. පොලිසිය ආවත් ගින්න ඇවිලිලා සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ආවේ. ගුවන් නියමුවරයා පළපුරුදු නිලධාරියකි. ගුවන් නියමු වීරබද්ද නියමු අසුනේ විය. ඔහු සමග ෆයිඩට් ලෙෆ්ටිනන්ට් කුලතුංග, නායක ගුවන්භට හෙට්ටිආරච්චි සහ සාජන් කුමාරද විය. ආවේශන කටයුතුවල නිරත යානයක් සාමාන්‍යයෙන් ඉහළින් පියාසර කරන්නේ නැත. එය සීරුවෙන් කළ යුතු පියාසරියකි. එහෙත් යානය ඉහළ නංවා විනාඩි 15ක් පමණ ගිය විට යානය සුපුරුදු රිද්මෙන් ගිලිහෙන බව ගුවන් නියමුවාට වැටහුණි. යානයේ දෝෂයක් ඇති වී තිබුණි. ඒ වුණට නියමුවා සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමගය. දැනට වාර්තා වන ආකාරයට සිදු වී ඇත්තේ යානයේ එන්ජිම අධික ලෙස රත්වීමකි. පාලනයෙන් ගිලිහෙන යානය ජනාකීර්ණ ප්‍රදේශයකට පදිත වීම වළක්වා ගැනීමට ගුවන් නියමු වීරබද්ද කටයුතු කර තිබුණි. හැකි අයුරින් පාලනය කරමින් ජනශූන්‍ය ප්‍රදේශයක් විත පැදවෙන යානය අවසානයේදී හපුතලේ තඹපිල්ලේ වතියායේ ආසන්නයේ නියමු පාලෙන් ගිලිහිණි. යානය වතියායේ අසල අඩක් නිම කළ නිවාසයක් ඉදිරියේ බැවුමක් මත පතිත විය. මහාගිනි ජාලාවක් නැංවිණි. ගුවන් නියමු වීරබද්ද සමග පයිලට් ලෙෆ්ටිනන්ට් කුලතුංග, නායක ගුවන් බට හෙට්ටිආරච්චි සහ සාජන් කුමාරද ඒ ගින්නෙන් දැවි අළු වී ගියේය. මේ ආදරණීය මිනිසුන් මේ ලියන මොහොතම නොවිටත් මෙලොව හැරගොසිනි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනවිරත්න ඒ බව තහවුරු කර තිබේ. හාත්පස ඇවිලෙන ගින්න නිවා දමා ඇත. එනගින දුමෙන් අවට බොඳ වී ගොස්සය. අවට ගම්හා සීහු දිනෝදාහක් දෙනා මැඩ නොගත් කුතුහලින් යුතුව රැස් කකා හිඳිති. ඔවුන් අනතුර වූ ස්ථානය වෙත පැමිණීම වළක්වාලීම සිදු වී තිබේ. සිදු වූ අනතුර සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත. එහි තොරතුරු ඉදිරි දින කීපය තුළදී එළි දකිනු ඇත. එතෙක් අපට ඇසෙන්නේ සිද්ධිය ඇසින්දුටුවන් කියන කතාය. අනතුර සිදු ස්ථානයට එපිටින් නිවසක සිටි කාන්තාවක් මේ වියසනයේ සිදුවන අයුරු දැසින්ම දැක තිබුණාය. එය ඇයට ඇතිකර තිබුණේ බිහිසුණු කම්පනයකි. ඒ කම්පනයෙන් රෝගී වූ ඇය මෙමන විට සිටිනේ රෝහල්ගත බව පොලිසිය ප්‍රකාශ කරයි. මේ අනතුර දුටු තවත් 6 වූහ. එක් අයෙක් වන්නේ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුමිත් සමදාය. ඔහු ඒ අවාසනාවන්ත අත්දැකීම අපහ බෙදාගත්තේ මෙසේ. ඒ ලාවේ මම හිටියේ මගේ හෝටලේ. ඔරලෝසුවේ 9:15 විතර ඇති. මට පේනවා ගුවන් යානයක් එනවා හිතාගන්න බැරි තරම් පහතින්. මට පේන්නේ පාලනේ ගිලිහිලා වගේ. ඒ විදිහට කෙලින්ම වැටෙන්නේ මගේ හෝටලේට. මම ඉන්න තැනින් නැගිටලා පැන්නා. මට පේනවා නියමුවා ලොකු උත්සාහයක් කරනවා හෝටලේ උඩට යානේ කඩාගෙන වැටෙන එක වළක්ව ගන්න. ඔහු ඒ ජීවත් වෙලා හිටපු අන්තිම මොහොත. ඔහු මාවයි මගේ දේපලයි බේරුවා. බේරලා ගෙවල් දොරවල් නැති හිස්බිමකට යානේ අරගෙන යන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය කෙලවර වුණා. මට පෙනුණා යානය ගහක වදිනවා වගේ. ඒත් එක මහා ගිනි ජාලාවක් නැගුණා. අපිට කිට්ටු වෙන්නවත් බෑ. පෑ භාගයක් විතරයි ගිනි දැල් නැගුණා. යානේ හිටපු මහත්තුරු හැමෝම මේ ගිනි නළු වෙලා ගියා. ජීවිත ගණනාවක් විනාශ වෙන්න ගිය අවස්ථාවක් ඔවුන් තමන්ගේ ජීවිත පූජ කරලා බේරගත්තා කියලායි මට හිතෙන්නේ. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළා. සිද්ධිය තංගවෙලු කාදර සියසෙන් දැක තිබුණේ. තංගවෙලු තෙවිලාවේ සිටියේ කඩයක් තුළේ. වෙලා උදේ 9:00යි. 9:20 විතරදී මම තේකක් බොන ගමන් හිටියේ. අහස දෙදරනා වගේ සද්දයක් ආවා. මම යන්තම් ඔළුව දාලා බැලුවා විතරයි මට පේනවා පැත්තකට බර වෙච්ච ගුවන් යානයක් අපි ඉන්න පැත්තට මහා වේගයකින් එනවා. හිතා ගන්නවත් වෙලාවක් නැහැ එච්චර වේගින් ආවේ. ඒක මට පෙවුණා තේවත්ත පහළ කැළේ තිබුණු ගහක අත්තක යානයක් ගුවන් තටුවක වැදුනා. ඒ ගමන් පොළොවේ මහා සද්දයක් ඇවිත් යානය බිම වැටුණා. ඒකම ලොකු ගින්නක් ආවා. පුළුවන් තරම් හයියෙන් මං කෑ ගැහුවා. යානය වැටුනේ හදමින් තියෙන ගෙයක් ඉස්සරහා. එතෙන්ට ලං වෙන්න බෑ. ගිනි නිවන වතුර ටිකක්වත් හොයාගන්න විදිහක් නෑ. අපේ ඇස් ඉදිරියේම යෝධ ගිනි දැල් නැගුණා. සමහරු බය වෙලා දිව්වා. හිත හයිය අය දුවගෙන ආවා. අනතුරුණු තැනට අපිට තිබුණ විලාප දිදී බලන් ඉන්න විතරයි. එද්දි හෙලිකොප්ටර් ගොඩාක් ගිනි අරගෙන.
මොහොමඩ් නයිසර්මා මේ වන විට සිටිය නිවසේය. ඇයි කියන්නේ ඇසින් දුටු දේය. ගුවන් යානයක් අහසේ වටේ රෝමක් කැරකුණා. එක පර්මයානය පහත් වුණ. සදදාගෙන පහලින් යන ගුවන් යානය බලන දරුව ටිකත් එක්ක එලියට පැන්න. මාත් දරුව පස්සෙන් ගියා. අපේගේ පැත්තට පහතින් ආපු යානය ගහක අත්තක වැදිලා ගිහින් බිමට කඩාගෙනන. මහා සද්දෙකටම ඒකම පලාදම දුමින් පිරලා ගියා. වෙන්න මොකක්ද කියලා මට හිතා ගන්නවත් බැරුණා. මම ළමයි උසගෙන ගේට දිව්වා. ටික වෙලාවකින් දැක්කේ මහා ගින්නක් එන අය කීවයි. සියල්ල සිදුවී හමාරය. අපේ මිනිසු දිවි දෙවැනි කොට අනේකාරක ගැනීමට කැපවිති. එහෙත් මේ මොහොතේ ඔවුන්ට සිදුවී තිබුණේ වේදනාකාරී එවියස්සන දෙස බලා ඉන්නට පමණි. මේ ඛේදවාචකය පිළිබඳ ඉදිරියේදී සවිස්තර වාර්තා එළි දකිනු ඇත. මේ මොහොත වන විටත් මූලික පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත. හපුදලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක OSAR දයාරත්න, බණ්ඩාරල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද තිලක යන ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ පැවැත්වේ. අප මේ ඔබටා ගන්නේ සිළුමින පුවත් පතෙන්. මීට අමතර යමක් අපේ කිරීමට කැමති විශේෂයෙන් දැනගන්න ලැබෙන තොරතුරු අනුව මෙම ගුවන් යානය වසර 33ක් පෙරනි ගුවන් යානයක්. ඔබ සිතා බලන්න, ඔබ වාහනයක් මිලදී ගන්න යන විට වසර 33ක් පෙරනි වාහනයක් 1986 නිපදවපු වාහනයක් ඔබ මිලදී ගන්න කැමතිද? ඒ ඔබ මාර්ගයේ ධාවනය කරන වාහනයක්. සිතන්න මේ ගුවන් යානයක් මේ අහසේ ගමන් කරන්නේ. එතකොට අවුරුදු 33ක් පරණ ගුවන් යානයක් ධාවනය කරන මේ මිනිස්සු කොච්චර අවාසනාවන්ත රටකද අපි ජීවත් වෙන්නේ? තීරණය ඔබ සතුයි. කැමති අදහසක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක ඔබට කැමති නම් ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න. දිගටම අපේ වීඩියෝත් එක්ක රැඳී සිටින්න. ඔබට සුබ දවසක්.